සුබ දවසක් හැමෝටම සලාදේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ underskirt එකක් මහගන්න ආකාරය මෙන්න මේ underskirt එක මහගන්න ආකාරය තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි බලමු අපිට උමනා වෙන දේවල් දැන් සුදු පොප්ලින් කැබැල්ලක් ඕන වෙනවා මේ වගේ රේන් දෙයක් ඕන වෙනවා මේ වගේ ඉලාස්ටික් කැබැල්ලක් ඕන වෙනවා underskirt එක මැසීම සඳහා මම ගත්ත පොප්ලින් කැබැල්ල යාර එකයි කාලක පොප්ලින් කැබැල්ල ගත්තේ මං ගත්තේ සුදු පාට ඔයාලට ඕනනම් ඔයාලා කැමති පාටක් ගන්න පුළුවන් ඔයාලට පේනවනේ දැන් මේ දිග අතට තියෙන පොප්ලින් කැබැල්ල අපි මේක දාවාටි දෙක දෙපැත්තට එන්න මේ විදිහට නමා ගන්නවානේ ආකාරයට නමා ගන්න ඕනේ මේ විදිහට නවාගත්ත රෙදි කැබැල්ලේ පළල පැත්තේ දිග දැන් අපි බලමු අඟල් 36ක් තියෙනවා පළල දැන් අපි උස බලමු 24 හමාරක් තියෙනවා උස පෙද්ද දෙකද නවාගෙන තියෙන නිසා පළල දෙගුණයක් වෙනවා ඒක නිසා අපිට මේ පළල වැඩි underskirt එකකට අපි මේ පළලෙන් අඟල් 6ක් අයින් කරගන්න ඕනේ ඉවත් කරන අඟල් 6 අපි ලකුණු කරගමු මේ විදිහට අපේ ඉවත් කපා ඉවත් කරගන්න ඕන අඟල් 6 තමයි මේ තියෙන්නේ අපි දැන් ඒක කපා ඉවත් කරගමු මේ කොටස තමයි අපි කපා ඉවත් කරගත්ත කොටස. දැන් අපි ඊළඟට බලමු මොකද්ද කරන්න කියලා. අපි ඉස්සෙල්ල රෙදි කැබැල්ල දෙකට නවාගත්ත කොටස දැන් එතනින් කපාගෙන වෙන් කරගමු. දැන් අපි වෙද්ද කන පිට පැත්ත හරව ගමු. දැන් අපිට තියෙන්නේ මේක මැෂින් එකේ මසා ගන්න. අපි දැන් එක බලමු. අපි දැන් underskirt එක උස පැත්තෙන් මූට්ටු කරගන්න හදන්නේ. දැන් අපි මූට්ටු කරගන්න යන්නේ දාවාටියේ තියෙන පැත්ත. එක පැත්තක් අපි සම්පූර්ණයෙන්ම මහගෙන යන්නේ නැහැ. ඕපන් එකක් තියන්න ඕන නිසා එක පැත්තකින් ටිකක් ඉතුරු කරලා තමයි මහන්නේ මේ විදිහට. දැන් අපි ඕපන් එක තියෙන තැන මේ විදිහට තමයි මහ ගන්න ඕනේ.
පිටිපට්ට එහෙම ගහලා මේ පැත්තට හරවලා මේ විදිහට නවාගෙන මේ පැත්තට මහන්න දැන් අපි අන්ඩර්ස්කට් එකේ මේ ඉනට ඉලාස්ටික් පටිය දාන කොටස මසා ගන්න තමයි යන්නේ මම මේකට දාන්න අරගෙන තියෙන්නේ අඟල් භාගයේ ඉලාස්ටික් පටිය පළල අඟල් භාගයයි ඒක නිසා අපි අඟල් තුන් කාලක විතර ප්‍රමාණය තමයි ගන්න ඕනේ පටිය දාන ඉන මසා ගැනීමට මේ විදිහට ඉස්සෙල්ල ඔයාලා නවා ගන්න මේ විදිහට නවාගත්ත කොටස දැන් ආයි මේ විදිහට නවලා අපි ලැස්ටික් පැටිය දාන ඉන කොටස මසා ගන්න යන්නේ මෙතනින් පොඩ්ඩක් ඉඩ තියා ගන්න ඕනේ ඉලාස්ටික් පටිය දමා ගැනීම සඳහා දැන් අපි ඉන පැත්ත මසාගෙන ඉවරයි දැන් අපි මේකට ඉලාස්ටික් එක දා ගන්න ඕනේ අපි ඊට ඉස්සෙල්ලා රේන්දේ අල්ලගෙන බලමු දැන් අපි රේන්දේ අල්ලගන්න යන්නේ රේන්දේ අල්ලගන්න ඉස්සෙල්ලා මේ වාටියේ අපි මේ විදිහට නවා ගන්න ඕනේ එක සැරයක් ඊට පස්සේ අපි රේන්දෙත් අරගෙන රේන්දෙත් මේ විදිහට නවා ගන්න ඕනේ ඊට පස්සේ මෙහෙම තියලා මේ නවාගත්ත රේන්දෙ අපි සායේ උඩ පැත්තට හොඳ පැත්තට තමයි මේ රේන්දි මෙහෙම තියලා අල්ලගන්නේ මේකත් මෙහෙම නවලා මේක මෙතනින් තියන්න ඕනේ දැන් මේ විදිහට තමයි මසා ගන්න අපි දැන් රේන්දි මහගෙන ඉවරයි රේන්දි කොන් දෙකත් මේ විදිහට මහ ගන්න ඕනේ මේ තමයි දැන් අපි මසානීම කරගත්ත අන්ඩර්ස්කර්ට් එක දැන් අපිට තියෙන්නේ මේකට ඉලාස්ටික් එක දාගන්න අපි ඒක දැන් කරගමු මේ විදිහට තමයි අපි ඉලාස්ටික් එක දාගෙන අපි මේ ඉලාස්ටික් එක දාගෙන අපි ආයි සරයක් මැෂින් එකේ මේක මහ ගන්නත් ඕනේ ඔයාලට මම කියන්න ඕනේ මේ ඉලාස්ටික් එක ගන්නකොට ඔයාලා කැමති දිග ප්‍රමාණයකින් ඉලාස්ටික් එක දාගන්න පුළුවන් අවශ්‍ය රැලි ප්‍රමාණයට මම මේ අන්ඩර්ස්කර්ට් එකට අරන් තියෙන ඉලාස්ටික් එකේ දිග නම් අඟල් 20ක් දිග ඉලාස්ටික් පටියක් තමයි මම අරන් තියෙන්නේ දැන් අපි අන්ඩර්ස්කර්ට් එකට ඉලාස්ටික් එක දාගත්තා දැන් අපිට මේ ඉලාස්ටික් එකේ කොන් දෙක
මහ ගන්න ඕනේ මේ විදිහට තියලා තමයි මහ ගන්න ඕනේ කීප සැරයක් අපි මහ ගන්න ඕනේ එක මේ විදිහට තුන් හතර සැරයක් මහ ගන්න ඕනේ. තා වැඩක් අපිට කරන්න තියෙනවා අපි ලැස්ටික් එක දාගන්න. විවරයක් තිබ්බ මෙතනින් ලැස්ටික් එක ඇතුළට දාගන්න. දැන් අපි එතනත් මහ ගන්න ඕනේ. මේ තමයි දැන් අපි මසාලෙම කරගත්ත අන්ඩර්ස්කර්ට් එක. ඔයාලට මේකට ඕනේ රෙදි කැබැල්ලක් විතරයි. ඉතින් ඔයාලා මේක මහලා බලන්න. අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේක හොඳයි කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.